හිමිදිරි භාවනාවට ගෞරවය මහිමය දෙවිඳුන්ට දෙමින්. අන් කවර දාටත් වඩා මුළු ලෝකයම විද්‍යුත් ක්‍රමයට අනුවර්තනය වී ගමන් කළත් පුද්ගලික සහභාගිකම පරද්දන්න නම් කිසිදා කිසිසේත්ම එයට නොහැකි. අප එකිනෙකා සුහදව සමීපව කතා කරමින් සිනාසෙන විට නිරායාසයෙන්ම එකිනෙකාට අන් අයගේ හැඟීම් දැනෙන්නට ගැනෙනවා. වඩාත් හොඳින් තේරුම් ගත හැකි සමීප දසුන ඔවුන්ගේ මුහුණේ ඉරියව්ය. එකිනෙකාට ප්‍රේම කරන්නන් පවුලේ අයවලුන් මෙන්ම මිතුරන් එකිනෙකාගේ මුහුණු බලා කතා කර ගැනීමට ආශාවක් දක්වති. මෝසෙස් සහ සමිඳානන් අතර ඇති මුහුණට මුහුණ කෙරෙන සහභාගිකම් ශුද්ධ ලියවිල්ල ගෙනහැර දක්වනවා. ස්වකීය සෙනඟට මඟ පෙන්වීම සඳහා දෙවිඳුන්ගේ තෝරා ගැනීම මෝසෙස්ය. දෙවිඳුන්ව අනුගමනය කරමින් වසරෙන් වසර ගෙවී යන විට මෝසෙස් විශ්වාසයෙන් වර්ධනය වන්නට වූවා. සෙනඟගේ කැරලිකාරකම මෙන්ම රූප වන්දනාව මැදෙහි ඔහු දෙවිඳුන්ව අනුගමනය කිරීම නම් අත්හැරියේ නැහැ. සෙනඟ සමිඳානන් වහන්සේ වෙනුවට රන් වසු පැටවෙකුට නමස්කාර කළ පසු නික්මයාම 32 තුල සඳහන් වන පරිදි දෙවිඳුන්ව මුණගැසීම පිණිස මෝසෙස් කඳවුරෙන් පිටත කූඩාරමක් සාදන්නට වූවා. අන් අය දුරක සිට එය නැරඹිය යුතු වූවා. නික්මයාම 33:07 සිට 11 දක්වා දෙවිඳුන්ගේ අභිමුඛය සංකේතවත් කරන වලාකුළ කූඩාරම මත පතිත වූ විට මෝසෙස් සෙනඟ වෙනුවෙන් කතා කළා. එතුමන්ගේ අභිමුඛය ඔවුන් සමග යන බවට සමිඳානන් වහන්සේ ඔවුන්ට සපත කර දී තිබුණේ. කිතුතුමන්ගේ කුරුසියේ මරණය සහ එතුමන්ගේ උත්ථානය නිසා දෙවිඳුන් සමඟ අප උදෙසා කතා කිරීමට මෝසෙස් මෙන් තව කෙනෙකු දැන් අපට අවසි වන්නේද නැත. ඒ වෙනුවට කිතුතුමන් තම ගෝලයන් හට කී ලෙස දෙවිඳුන් සමඟ සබඳතාවයක් කිතුතුමන් තුළින් ඇතිකර ගැනීමට අපට මනාව ඉඩ සැලසී තිබෙනවා. යොහාන් 15:15 ප්‍රකාරයට ඕනෑම වේලාවක අපටත් එතුමන්ව මුණගැසිය හැකි. මිතුරෙකුට කතා කරන්නාක් මෙන් සමිඳානෝ අපටද කතා කරනු ඒකාන්තය. මනුෂ්‍යෙක් තමාගේ මිත්‍රයාට මුහුණට මුහුණලා කතා කරන්නාක් මෙන් ස්වාමින් වහන්සේ මෝසෙස් සමඟ කතා කළසේක.